Alpute, Liam, what is hotel Liam? Lasti, Samani party. Sobhavika parisarayi. Sobhavika parisarayi. ස්වභාවික පරිසරයේ අලුචේදික ලියන්නේ ස්වභාවික පරිසරයේ වාසය කරන පියවි ඇසට පෙනෙන ජීවි වාසය කරන පියවි ඇසට පෙනෙන ජීවි පියවි ඇසට පෙනෙන ජීවි Mahajivi macro neme ya natha macro nan innawasa ballong yage tiye macro mahajivi man nikan kiwe english wacane mahajivi macro organisms mahajivi lesa handinwe පියවි ඇසට පෙනෙන ඊළඟ පෙනෙන ජීවීන් මහා ජීවීන් ලෙස හැඳින්වේ ඉංග්‍රීසි වලින් මහා ජීවීන්ට කියන්නේ මොකද්ද මං කිව්වේ මැක්‍රෝ ඒක ලතින් හරි ජීවීන් අය නන් ලිවින් ඕගනිසම්ස් මේ ලිවින් ජීවීන් ගැන කතා කරන ඒකෙත් මහා ජීවීන් මැක්‍රෝ ඇහැට පේන්නේ නැති අය මොකද්ද මයික්‍රෝ अरे लिए मुझे ओतेंटम लिया ओह वो एक तमाह तेरा मैक्रो माइक्रो माइक्रो लेंसेस ये मत ये ना अन्य लिए ओतना मेरे मलिया शाका सतुन लेसर एक ना बोलते शाका सतुन लेसर මෙය ප්‍රධාන ආකාර දෙකකි මේක කියලා කිව්වේ නෑනේ මන්නේ මෙය ප්‍රධාන ආකාර දෙකකි ශාකහ සතුන් ලෙස මෙය ප්‍රධාන ආකාර දෙකකි ඒත් ස්වභාවික පරිසරයේ වාසය කරන අපගේ පියවි ඇසට නොපෙනෙන ජීවි කවුරු කියලාද පුතේ කිව්වේ සිංහලෙන් සුද්‍ර ජීවි ලෙස හැඳින්වේ හරි පුතේ පහපිටුවේ තද කළුවකුරෙන් උඩ තියෙන වාක්‍යයක් පහපිටුවේ උඩ තද කළුවකුරෙන් වාක්‍යයක් තියෙනවා දැක්කද කියමු බලන්න කට්ටිය මේක මොකක්ද තියන්නේ කියලා මෙසේ පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් සුද්‍ර ජීවීන් මයික්‍රෝ ඕගනිසම්ස් ලෙස හැඳින්වේ කියලා තියෙනවා නේද ලස්සනට එක වෙන පාටකින් ලිව්ව කොටු කර අටක් ගාලා
ශනිකව කරන්න ඕනේ වැඩේ. ඈ පුතේ වාගන්න බැරුණාද? අහගෙන ඉන්න ඕනේ පොඩක් පෙන්වන්න පුතේ යාට කොතනද කියලා. කළු පාටින් තද කළු පාටින් තියෙන්නේ. අන්න ඒක. වෙන පාටකින් ලියලා කොටු කරා. පුතේ ඔගොල්ලෝ බලන්න පහ පිටුවේ පල්ලෙහාට යනකොට තියෙනවා සංයුක්ත අන්වීක්ෂය කියලා රූපයක් තියෙනවා දැක්කද? එතකොට මේ පියවි හැට පේන්නේ නැති සුත්‍ර ජීවීන් බලන්න පාවිච්චි කරන්නේ උපකරණේ. මොකක්ද ඒකේ නම පුතේ? සංයුක්ත අන්වීක්ෂය, ආලෝක අන්වීක්ෂය කියලාත් කියනවා. හරි? කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් කියලා කියන්නේ. සංයුක්ත කියන්නේ පුතේ ගොඩක් එකතු වෙලා. ඔය ඒ ලෙවල් වලට ගියාම තියෙනවා විෂය කම්බයින් මැත්ස් කියලා විෂය සංයුක්ත ගණිතය. පියෝ ඇප්ලයිඩ් කියලා දෙක කලවම් කරලා තමයි සබ්ජෙක්ට් එක හදලා තියෙන්නේ. එතකොට ඒකට කියන්නේ මොකද්ද? කම්බයින් මැත්ස්. සංයුක්ත අන්වීක්ෂය කියන්නේ මේකේ උඩත් කාච තියෙනවා යටත් කාච තියෙනවා. කාච දෙකක් ආධාරයෙන් තමයි සුද්ධ ජීවීන් බලන්නේ. එතකොට අර ඇහැට පේන්නේ නැති සුද්ධ ජීවීන් අපිට පේනවා. ඔය රූප තියෙන්නේ ඒ වගේ බලන අවස්ථාව. අපි ලියමු අලුත් ඡේදයකට කියලා සාමාන්‍ය පාට. හරි? එතන මන් කියන්න ඕනේ දීලා තියෙනවා නේද? සංයුක්ත අන්වීක්ෂය මේ බලන්න තියෙන්නේ පියවිසින් නොපෙන්න දේ නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා උපකරණයක දීලා තියෙනවා නේද? ඕනේ බලන්නක සංයුක්ත අන්වීක්ෂය පියවිසින් නොපෙන්න දේ නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා උපකරණයක. දැක්කද එහෙම තියෙනවා? ඒක ටග් ගාලා වෙන පාටකින් දාලා කොටු කරන්න කොටු කළා සංයුක්ත අන්වීක්ෂය ෆොටෝකෝපියක් ගාලා මොකද කරන්න ඕනේ පුතේ? අලවන්නේද තියන්න කොටු කරපෙකට යටි. තග්ගාලලියම් වෙන පාටකින් පුතේ සංයුක්ත අන්වීක්ෂය පියවිසින් නොපෙනෙන දේ නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා උපකරණයක කියලා පොඩ්ඩක් පාඩමට අවධානය යොමු කරන්න කනබොනේ වේම පස්සේ කරන්න පාඩමට අවධානය යොමු කරන්න මේ පැයකමාර නෑ පුතේ ඔයා පාඩම ගැන අවධානය මදි අලවන්න කලින් උක ලියන්න ඕනේ ඔය තියෙන එතනම තියෙන එක ඉස්සෙල්ලා ඒක ලියලා ඉන්න සංයුක්ත අන්වීක්ෂය පියවිසින් නොපෙනෙන දේ නිරීක්ෂණය කිරීමට යොදා ගන්න උපකරණයක් කියලා ෆිසිකල් ඉන්නාට දැනෙන්න ඕනේ ඊට වැඩිය පන්ති ඉන්නකොට කොටු කරන්න කියලා ලියමු මෙලෙස සාමාන්‍ය පාටි මෙලෙස අන්වීක්ෂය නිරීක්ෂණය කළ විට අන්වීක්ෂය නිරීක්ෂණය කළ විට විවිධ ආකාරයි සුත්‍ර ජීවි විවිධ ආකාරයේ සුත්‍ර ජීවි සුත්‍ර ජීවි කියන්නේ දැන් සුත්‍ර ජීවි කියන්නේ විවිධ ආකාරයේ සුත්‍ර ජීවි අපට
නිරීක්ෂණය කළ හැක නිරීක්ෂණය කළ හැක සකාර අපට නිරීක්ෂණය කළ හැක ඔව් ඉතින් පොඩ මම දිනකන් චුට්ටක් ඉන්නේ Yeah, I know, I like that one, eh? Magnesium. How are the piano? Amoeba vanda. View කර දිලිනේ ආ තව ඉන්නවා පුතේ අපිට ඔය පාන් එම හදන්න ඕන නේ කෙනෙක් ඉන්න ආලා දිනවා අන්නාරි ප්ලීස් යාන අංකුරණය කරනවා ප්ලීස් හරි ක්ලැමිඩමෝනාස් පැරමීසියම් එව්ග්ලිනා ප්ලීස් අමීබා මියුකර් ඔය වගේ කට්ටි ඉන්නවා පුතේ. නිකන් දල වශයෙන් මේ රූප ටික ඇඳගම. දල වශයෙන් ඇඳගම. දල වශයෙන් ඇඳගම රූප ටික. ලස්සන අඳින්නේ දින දල වශයෙන් අඳිනවා කියලා අඳින්න එපායි. බල්ලෝ බත් කන්න නැති වෙන්නේ. බල්ලෝගේ පුසේ දෙගොල්ලෝ බත් කන්න නැති වෙන අඳින්න එපා. ලස්සන අඳින්න. ඊයල් ලොකෝට ඇඳලා කමන්නේ නැහැ. විනාඩි ජීවී මෙම සුත්‍ර ජීවි පසෙහි පසෙහි කියන්නේ පස්වල පසෙහි කමාදාන ජලෙහි ජලෙහි වාතයෙහි කමදාන්න වාතයෙහි හා ශාක දේහ පොඩෙන් පොඩෙන් නේ ශාක දේහ එහෙම වුණා ශාක දේහ 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 ඇඟ ඒක දේහ සත්ව දේහ ආදීයි ආදීයි වාසය කරති
ආදීහි වාසය කරති. ඕගොල්ලොන්ට පේනවද? පහ පිටුවේ යටම තද කළු අකුරෙන් යමක් තියෙනවා. අන්න අර කිව්ව ගන්න කට්ටිය මොකක්ද තියෙන්නේ කියලා? ජීවීන්, ශාක, සතුන් ආ සුද්ධ ජීවීන් ලෙස ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කර දැක්විය හැක. එක ලස්සන්ට ලස්සන්ට වෙන පාඩකින් දීලා කොටු කරමු. ලස්සන්ට වෙන පාඩකින් දීලා කොටු කරන්න. හරි නේද කට්ටියම? හරි. හරි. එහෙනම් පුතේ අද දවසේ වැඩ කටයුතු අපි ඉදිරියෙන් නවත්තමු. ලබන සතියේ මෙතනින් වැඩ ටික කරමු. ලබන සතියේ වන්දි තියෙනව නේද? තියෙමු ප්‍රශ්නයක් නැහැ නේද? 12 නේ. හරි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ, හෝම්වර්ක් කරන්න ඕනේ. එහෙනම් පුතේ ආයුබෝවන් උත්සන්නයි. ආයුබෝවන්. ආයුබෝවන් කරන්න ඕනේද? ආයුබෝවන්.